गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमुक्खतं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। संतिंद्रिया संत मानसा संतं ते संगतं ठितं उक्खित चक्कुमित भानी था दिशा समनामति। අද දින ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට යොදලා තියෙන්නේ සාමීචි පටිපන්න ගුණය. සංඝ ගුණ සිහිපත් කරනකොට ඒ මුල් ගුණ කිහිපය පසුගිය දිනවල ධර්ම දේශනාවලදී සාකච්ඡා කරන්නට ඇති. සංඝ ගුණවල සිව්වැනි ගුණය සුපටිපන්නෝ, උජිපටිපන්නෝ, ඥායපටිපන්නෝ, සාමීචි පටිපන්නෝ. ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු සංඝයා සාමීචි පටිපන්න ගුණයෙන් යුක්තයි. සාමීචි පටිපන්න කියලා කියන්නේ ගරු බුහුමන් දැක්විය යුතු අයට, වැඳිය යුතු පිදිය යුතු අයට, ගරු කළ යුතු අයට කරන ගරු සත්කාර දැක හුනස්නෙන් නැගිටීම, ඒ වගේම පාදෝවණය කිරීම, අසුන් පැනවීම, ඇල්පැන් උණු පැන් ආදිය පිළිගැන්වීම ආදී මේ ගරු සත්කාර කිරීම, වත්පිළිවෙත් කිරීම හඳුන්වනවා සාමීචි කර්ම කියලා. ඒ සාමීචි කර්ම මහජනයාගෙන් ලබන්නට සුදුසු විදිහේ ප්‍රතිපදාවකට පිළිපන් නිසා තථාගත ශ්‍රාවක භික්ෂු සංඝයා සාමීචි පටිපන්න ගුණයෙන් යුක්ත වෙනවා. එතකොට අර මුල් ගුණවලදී සඳහන් කළ ආකාරයටම අදිශීල, අදිචිත්ත, අදිපඤ්ඤා කියන නොවරදින නිවන් මගට අනුගතව මනා ප්‍රතිපත්තියක යෙදෙන නිසයි උන්වහන්සේලා අන් අයගේ සාමීචි කර්ම ලබන්නට, සාමීචි කර්ම ඉවසන්නට යෝග්‍ය වෙන්නේ. එතකොට මෙහිදී විශේෂයෙන්ම දැන් අර සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ගුණවලිනුත් මේ අදිශීල, අදිචිත්ත, අදිපඤ්ඤා කියන මේ ප්‍රතිපදාවට අවතීර්ණ වීම නිසා කෙලස් නසන, නිවන් අවබෝධ කරන නොවරදින ප්‍රතිපදාවට අවතීර්ණ වීම නිසයි ඒ ගුණවලින් හඳුන්වන්නේ. මෙහිදිත් ඒ ගුණයෙන් යුක්ත නිසාමයි ඒ තථාගත ශ්‍රාවකයන් වහන්සේලා සාමීචි පටිපන්නයි කියලා හඳුන්වන්නේ. එතකොට මෙතනදී විශේෂයෙන් අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි ඒ මහජනතාවගේ ප්‍රසාදය ලබන්නට ඒ අයට දැක හුනස්නෙන් නැගිටින්නට හිතන විදිහ, ඒ වගේම උන්වහන්සේලා දැකලා අසුනක් පණවන්නට හිතන විදිහේ ගුණයක්, ස්වභාවයක්, චර්යාවක්
ඒ භික්ෂුන් වහන්සේලා සතුව පවතිනවා කියන එකයි එහි අර්ථය. දැන් පින්නතුන් අහලා තියෙනවනේ නිතර තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ මුලින්ම දහම් දේශන්නට වැඩම කළේ පස්වග භික්ෂුන් වහන්සේලා. එහෙම නැත්නම් පස්වග තවුසන් සොයාගෙන. එතකොට ඒ අය කතිකා කරගෙන හිටියා අපි ඉදිරියට යන්නේ නැතුව ඉමු. අපි සිවුරු පාත්‍ර පිළිගන්නේ නැතුව ඉමු. අපි ආසන පනවන්නේ නැතුව ඉමු. අපි කිසිම ගරු සත්කාරයක් නොදක්වා නිශ්ශබ්දව ඉමු. දැන් ඔය තමන් ගිය ගමන් මගත් වෙනස් කරලා සුඛ ප්‍රතිපදාවට කාම සුකල්ලි කාණ යෝගයට යොමු වෙලා දැන් ඔය බුදු වෙන්නට බැරුව තමයි දැන් ඔය ආපහු එන්නේ කියලා එයයි කතා කරගත්තේ. එහෙම කතා කරගත්තට තථාගතයන් වහන්සේ සමීප වෙන්න සමීප වෙන්න අර කතා කරගත්තු සම්මුතියේ ඒ අයට රැඳී ඉන්නට බැරි වුණා. කෙනෙක් ගිහිල්ලා ඉදිරියට ගිහිල්ලා පාත්‍රා සිවුරු පිළිගත්තා. තව කෙනෙක් පාදෝවණේ කරන්නට පෑන් බඳුන තිබ්බා. තව කෙනෙක් ආසනේ පැනෙව්වා. මේ විදිහට ඒ සියලුම සාමීචි කර්ම අඩුවක් නැතුව හැමදෙනාම ඉදිරිපත් වෙලා කළා. දැන් ඒගොල්ලොම තමයි කතා කරගෙන හිටියේ අපි එහෙම කරන්නේ නැතුව ඉමු කියලා. නමුත් එහෙම නොකර ඉමු කියන සම්මුතිය හිටියට තථාගතයන් වහන්සේ ලං වෙනකොට එහෙම නොකර ඉන්න බැරි වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන බලයක් නිසා නෙමෙයි. උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය, අවබෝධ කරගත් සත්‍ය, ඒ වගේම උන්වහන්සේගේ හැසිරීම ඇවතුම් පැවතුම් දකිනකොට ඕනෑම කෙනෙකුගේ සිත් පහදිනව ගරු කරන්න හිතෙනවා. දැන් ඒ බඳු ගුණයක් බුදුරජාණන් වහන්සේ සතුව තිබුණා. මේ කතා කරන්නේ අපි සංඝයාගේ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා තුලත් ඒ බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන තරමටම ඒ ගුණය ප්‍රකට නැති වුණාට උන්වහන්සේලා සතුවත් පවතිනවා. කෙනෙක් දකිනකොට ගරු බුහුමන් කරන්න, ගරු සත්කාර කරන්නට හිතෙන විදිහේ සුවිශේෂ චර්යාවක් හැසිරීමක් කුමක් නිසාද? උන්වහන්සේලා ගතින් සිතින් සංසුන්ව තැන්පත්ව නිකෙලෙස්ව පවතින නිසා. දැන් මේ ಗುಣ සඳහන් කරන්නේ ආර්යයන් වහන්සේලාගේ, ආර්ය භික්ෂුන් වහන්සේලාගේ. කියන්නේ රහතන් වහන්සේ, ඒ වගේම අනාගාමී උතුමන්, සකෘදාගාමී උතුමන්, සෝවාන් උතුමන් කියන මේ භික්ෂු පිරිස තමයි ආර්ය භික්ෂු සංඝයා කියන තැනට ගැනෙන්නේ. එතකොට එතනිනුත් රහතන් වහන්සේලා ළඟ තමයි මේ ගුණය වඩාම විශිෂ්ටව ප්‍රකටව පවතින්නේ. තථාගතයන් වහන්සේ සතුව ඒ ගුණය වඩාම සුවිශේෂී ආකාරයෙන් පවතිනවා. දැන් අරහන් ගුණයත් එහෙමනේ. බුදුරජාණන් වහන්සේ පූජා සත්කාර ලබන්නට සුදුසුයි, භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලාත් පූජා සත්කාර ලබන්නට සුදුසුයි. අර බුදුරජාණන් වහන්සේගේ ලැබීමේ ගුණය අරහන් කියලා හඳුන්වනවා, භික්ෂුන් වහන්සේලාගේ ලැබීමේ ගුණය දක්කිනෙය කියන ගුණපදයෙන් හඳුන්වනවා. දැන් ඉදිරියේදී ඒ ගුණයත් පැහැදිලි කරලා දේශනා කරයි. එතකොට ඒ වගේම තමයි මේ සාමිච්චි පටිපන්න ගුණය බුදුරජාණන් වහන්සේ සතුව ඉතා ඉහළම මට්ටමින් තියෙනවා. මිනිසුන්ගේ පමණක් නෙවෙයි දෙවි බඹුන්ගේ පවා ඒ සත්කාර සම්මාන ලබන්නට, ඇඳිලි බැඳ වඳින්නට, දැක හුනස්නෙන් නැගිටින්නට, ඉදිරියට පෙරගමන් කරන්නට, පාසිවුරු පිළිගන්නට, පාදෝවණේ කරන්නට, දන්පැන් පිළිගන්නන්නට ඒ විදිහේ සුදුසුකමක් උන්වහන්සේගේ හැසිරීමෙන් චර්යාවෙන් පවා ප්‍රකට වෙනවා. ඒ නිසා අනිත් අයට එහෙම නොකර ඉන්නට අපහසු තත්වයට ඒ අයගේ මනස එතනට පෙළඹෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලා සතුව පවතින ඒ ගුණය මේ සාමිච්චි පටිපන්න කියන වචනයෙන් පැහැදිලි කරන්නේ. එතකොට මේ ගුණය අපට තවත් ප්‍රකට වෙන අවස්ථාවක් තමයි මෑත ඉතිහාසයේ පිනතුන් අහලා තියෙනවා චණ්ඩාශෝක රජතුමා ධර්මාශෝක තත්ත්වයට පරිවර්තනය වුණේ කවුරුන් නිසාද? ඔව්, නිග්‍රෝධ කියන සාමණේරයන් වහන්සේ. උන්වහන්සේ උපසම්පදා වෙලත් නැහැ. හැබැයි සාමණේර වුණාට උන්වහන්සේ රහතන් වහන්සේ නමක්, කෙලස් ප්‍රහාණය කරලා. එතකොට මේ පොඩි හාමුදුරුව, මේ සාමණේර හාමුදුරුව මහමග වැඩම කරනවා දැකලා දැන් අර යුද්ධයෙන් ජයගත්තා වුණාට ඒකෙන් ඇතිවෙච්ච කම්පනයත් එක්කලා මිනිස්සු ඝාතනය වෙලා එළේ වැගිරීම් දැකලා ඒ ඇතිවෙච්ච කම්පනයත් එක්කලා සිත්තැවුලෙන් ඉන්නකොට අර රහත් සාමණේරයන් වහන්සේ බොහෝම සංසුන් ගමනින් වැඩම කරනවා දකිනකොට ලොකු චිත්ත පරිවර්තනයක් ඇති වෙනවා.
කවුද මේ කොහොමද මේ තරම් සංසුන්ව ඉන්නේ මම රජෙක් වෙලත් මට ඒ තරම් සැහැල්ලුවෙන් සතුටින් සැනසීමෙන් ඉන්නට බෑ මට මොනවද මේ ලෝකේ අඩු නමුත් එච්චර හැමදෙයින්ම සම්පූර්ණ වෙලත් මට සැහැල්ලුවෙන් සතුටින් ඉන්න බෑ නමුත් අර භික්ෂුව කොයිතරම් ශාන්තව සැහැල්ලුවෙන් පවතිනවද කියලා ලොකු ගෞරවයක් ඇති වුණා අර පොඩි හාමුදුරුවෝ සම්බන්ධ ඊට පස්සේ තමයි ගිහිල්ලා වැඳලා කතා කරලා එක් කරගෙන එන්නේ එක් කරගෙන ඇවිල්ලා සුදුසු ආසනයක් බලලා වැඩ ඉන්න කිව්වන් පස්සේ කෙලින්ම සිංහාසනෙන් තමයි වැඩ හිටියේ වැඩ ඉඳලා රජුරවන්ට අනුශාසනා කළේ එතකොට මේ ඒ ගුණය ඒ උන්වහන්සේලා තුළ පවතින නිකෙලස් ගුණය නිසාම උන්වහන්සේලා විශාරද භාවයට පත් වෙනවා ඒ කියන්නේ අනිත් අය ඉදිරියේ නිකන් නිවට වෙන්නට ඔතෑණි වෙන්නට එහෙම උන්වහන්සේලාට අවශ්‍යතාවයක් නැහැ ඒකෙන් අදහස් කරන්නේ මාන්නාදිකව පුම්බගෙන ඉන්නවා කියන එක නෙමෙයි ගරුකල යුත්තාට ගරු කරන්නේ නැහැ කියන එක නෙමෙයි හිස නැමී යුත්තාට හිස නමන්නේ නැහැ කියන එක නෙමෙයි හිස නමන්න ඕන තැන හිස නමනවා ගරු කරන්න ඕන තැන ගරු කරනවා හැබැයි අන් අයගේ බලපුලුවන්කාරකම් වලට ගරු කරන්නට හිස නමන්නට උන්වහන්සේලාට අවශ්‍යතාවයක් නැහැ කුමක් නිසාද එහෙම කිසිම දෙයක් උන්වහන්සේලා අපේක්ෂා කරන්නේ නැහැ උන්වහන්සේලාට පැහැදුනත් එකයි අපැහැදුනත් එකයි සලකුවත් එකයි නොසලකුවත් එකයි දැන් මම එනකොට මට මාව පිළිගන්නට ඕන මට ආසන පනවන්නට ඕන සුදු ඇතිරිලි එලන්නට ඕන මම බස් එකට ගොඩ වුණහම මට සීට් එක දෙන්නට ඕන කියලා එහෙම මම හිතාගෙන ආවොත් තමයි ඒව කෙරෙන්නේ නැත්තම් මගේ මනස කුපිත වෙන්නේ මම කලබල වෙන්නේ ඒ වගේම මට මං ඒව අපේක්ෂා කරනවා නම් තමයි අනිත් අය මට වැඩිපුර ගරු සත්කාර දක්වනකොට ඒ අය පිළිබඳ වැඩි නැම්මක් නැඹුරුවක් හිතවත්කමක් ඇති වෙන්නේ ඒ මොකද ඒව අපේක්ෂා කරනකොට ඒව දෙන අය ගැන වඩා ඉහලින් තියලා අර සාමාන්‍ය ජනවහර කියවෙන හැටියට මුරුංගත්තේ තියලා කතා කරන මුරුංගත්තේ තියලා සලකන එහෙම අය කෙරෙහි වැඩි නැඹුරුවක් වැඩි හිතයිශී බවක් දක්වන්නට වෙන්නේ කුමක් නිසාද ඒව අපේක්ෂා කරනවා එතකොට එහෙම අපේක්ෂාවක් නැතිනම් පැහැදුනත් එකයි නොපැහැදුනත් එකයි සැලකුවත් එකයි නොසැලකුවත් එකයි. එතකොට සැලකුවා කියලා අමුතුවෙන් උන්වහන්සේලා උද්ධාමයටපත් වෙන්නේත් නැහැ. නොසැලකුවයි කියලා කනස්සල්ලට චිත්තසන්තාපයටපත් වෙන්නේත් නැහැ. කුමක් නිසාද? එහෙම උස් පහත් වෙන විදිහේ දුර්වලකම උන්වහන්සේලා සතුව නැති නිසා. කෙලස් ප්‍රහාණය කරලා නිසා. එතකොට මෙන්න මේ ගුණය නිසාම දකින කෙනාට දැනෙනවා මහා පෞරුෂයක්. අපි නැවතත් සිහිපත් කරනවා එතන තියෙන්නේ අර අභිමානය කියන එක නෙමෙයි මාන්නාධික ගතිය කියන එක නෙමෙයි මහන්තත්තකම කියන එක නෙමෙයි නිහතමානී බවක් තියෙනවා හැබැයි පිරිපුන් පෞරුෂයක් තියෙනවා උන්වහන්සේලාටම අනන්‍ය වෙච්ච ඒ පෞරුෂයේ ඉදිරියේ බොහෝ දෙනා දන නමනවා බොහෝ දෙනා ගරු සත්කාර කරනවා ඒ නිසා මං හිතන්නේ මං පෙර දිනකත් සිහිපත් කළා භික්ෂුන් වහන්සේ නමක් හැටියට මං බස් එකට ගොඩ වුණහම මට ආසනය දෙන්න ඕන කියලා රණ්ඩු කරන එක නෙමෙයි ආසනය ලැබෙන හැටියට මගේ චර්යාව පවත්වන්නට මම දක්ෂ වෙන්නට ඕන එතකොටයි සාමිචි පටිපන්න වෙන්නේ එතකොට අපිව පිළිගන්නේ නැහැ අපට ගරු බුහුමන් කරන්නේ නැහැ අපි මේ අපට අවශ්‍ය ගෞරවය දෙන්නේ නැහැ කියලා ඒ ගෞරවය දිනා ගන්නට ඒක උදුරා ගන්නට රණ්ඩු කරන එක එහෙම නැත්නම් අන් අයට බැනවදින එක ගොරනාඩු කරන එක එහෙම කරන්න ගියොත් ඒ භික්ෂුව සාමිචි පටිපන්න වෙන්නේ නැහැ අන් අයට ගරු කරන්න හිතෙන්නේම නැහැ එතකොට දැක හොනස්නේ නැගිටින්න හිතෙන්නේත් නැහැ ආසනේ පනවන්න හිතෙන්නේත් නැහැ ඇතිරිලි එලන්න හිතෙන්නේත් නැහැ පා දෝවණය කරන්න හිතෙන්නේත් නැහැ දාන හැන්දා බෙදන්න හිතෙන්නේත් නැහැ අර ඒවා කළ යුතු නිසා කරනවා මිසක් බොහෝ දෙනාට එහෙම කරන්න හිතෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ පවතින විදිහත් එක්කලා. දැන් අද වර්තමානයේ බැලුවෙන් පස්සේ හුඟක් භික්ෂුන් වහන්සේලාට මහ ජනතාවගෙන් ඒ ලැබිය යුතු වරප්‍රසාද නොලැබෙන්නට එක හේතුවක් තමයි උන්වහන්සේලාගේ විපරීත චර්යාවන්. හැබැයි හැම දෙනාම නෙමෙයි. බොහොම සංසුන්ව කෙලස් නැසලා නැති වුණත් බොහොම ගරු සම්භාවනීය විදිහට විනයානුකූලව ධර්මානුකූලව සංයත මනසින් යුක්තව සංයත ගතින් යුක්තව කටයුතු කරන භික්ෂුන් වහන්සේලා ඕනතරම් අපේ රටේ ඉන්නවා. නමුත් උන්වහන්සේලා නෙමෙයි ප්‍රකට වෙන්නේ අර දඩබ්බරකමට හැසිරෙන අය තමයි වැඩිපුර මහ ජනතාවට ප්‍රකට වෙන්නේ. එතකොට උන්න සංඝයා වහන්සේලා කියන්නේ මේ වගේ જાතියක් කියලා අර මහ ජනයා තුළ ලොකු කලකිරීමක් ඇති වෙනවා. දැන් වර්තමානයේ ජනමාධ්‍යෙන්
නොවුනත් මතු කර කර මතු කර කර පෙන්වන්නේ ඒවනේ අර සාන්තව වැඩම කරන භික්ෂුවගේ දර්ශනයක් දැක්කයි කියලා ඒ වෙලාවට හිත පහදව ගන්නවා මිස ඒකේ පින්තූරයක් අරගෙන වීඩියෝ කරලා ජනමාධ්‍යයට ඔය අන්තර්ජාලයට එකතු කරන්න කවුරුවත් එච්චර හිතන්නේ නැහැ හැබැයි අර විදිහට සිවුර කැටි කරගෙන ගිහිල්ලා කෑග් ගහලා ගහගන්න ගිහිල්ලා එහෙම කරන එකක් දැක්කොත් එවෙලෙම අතේ තියෙන දුරකතනෙන් ජංගම දුරකතනෙන් හරි ඒක වීඩියෝ කරලා ඒ වෙලාවෙම දාන. එතකොට මේ නිසා පැතිරෙන්නේ ඒවා තමයි. ඒවා පැතිරෙනකොට භික්ෂුන් වහන්සේලාට අර සාමීචි කර්ම කරන්න, අර ගරු බුහුමන් කරන්න, සත්කාර කරන්න, සම්මාන කරන්න එහෙම කරන්න හිතෙන ගතිය මහජනයා තුලින් ගිලිහිලා තියෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ තමන්ගේ මනසේ කලකිරීම ඇති වුණත් ප්‍රසාදය ඇති වුණත් අපි භික්ෂුවකට යම් ආකාරයකින් නොසලකා හරිනවා නම් නිග්‍රහ කරනවා නම් එතකොට ඒ භික්ෂුන් වහන්සේ සතුව යම් කිසි දුර්වලකමක් තියෙනවා නම් ඒක උන්වහන්සේ අරගෙන යයි. හැබැයි අපි ගැටුනොත් හැපුනොත් නිග්‍රහ කළොත් ඒකේ දෝෂය හිටින්නේ කාටද? තමන්ට. අර මම පෙර දවසකත් කිව්වා හරියට අම්මා තාත්තා වගේ තමයි. අම්මා තාත්තා කියන්නේ නිකෙලස් පුද්ගලයෝ නෙමෙයි. හැබැයි තමන්ගේ මව, තමන්ගේ පියා ඒත් එක්කලා ගැටුනොත්, ඒත් එක්කලා හැපුනොත් අම්මට තාත්තට නෙමෙයි දෝෂේ. තමන්ුයි විනාශ වෙන්නේ. තමන්ුයි සසරේ අතරමං වෙන්නේ. කුමක් නිසාද? ඒ මව නිසා, ඒ පියා නිසා. ඒ වගේ තමයි භික්ෂුන් වහන්සේ නමක් තුල ගිහියෙකුට වඩා යම් ප්‍රතිපත්තියක්, යම් ගුණයක් උන්වහන්සේලා පුරුදු පුහුණු කරන නිසා අඩුපාඩු තියෙන්නට පුළුවන්. නමුත් ඒ අඩුපාඩුවත් එක්කලා ගැටෙන්නට, හැපෙන්නට, නිග්‍රහ කරන්නට ඉදිරිපත් වුනොත් ඒකේ දෝෂය Tamanට කොතනකින් මතුවෙනවද කියලා හිතන්නට අමාරු. මේකෙන් අදහස් කරන්නේ මොන දුර්ගුණය දැක්කා වුණත් සලකන්නට කියන එක නෙමෙයි. ගරු සත්කාර කිරීම අපේ නිහතමානී බව. එතකොට ඒ විදිහට දැක හුනස්නෙන් නැගිටීම, පූජා කිරීම, වන්දනා කිරීම තුළ තමන්ගේ సంతානේ ගුණගරුක භාවය, නිහතමානී බව තමන්ගේ సంతානේ අවදි වෙනවා. හැබැයි එහෙම නොකර ඉන්නට අපි දඩබ්බර වුණොත් අපේ මනසයි පිරෙහෙන්නේ. ඒ නිසා මේ සාමීචි කර්මවලින්, ඒ සාමීචි කර්මවලට පෙළඹෙන පුද්ගලයාගේ මනස ශක්තිමත් වෙනවා, ගුණවත් වෙනවා. ඒ තැනැත්තාගේ සත්පුරුෂ ධර්ම වැඩෙනවා. ඒ සත්පුරුෂ ධර්ම වැඩෙන්නට තමන්ට ඒ යහපත පිණිස පවතිනවා. ඒ වගේම භික්ෂුව ඒ ලබන්නට යෝග්‍ය ගුණයන්ගෙන් යුක්තයි නම් සැබවින්ම මහජනතාව එහෙම නොකරන්න හිතාගෙන හිටියා වුණත් ඒ අයට එහෙම කරන්නට හිතෙනවා, එහෙම කරන්නට පෙළඹෙනවා. ඉතින් ඒ තැනට අපේ චර්යාවන් අපි ටිකෙන් ටික හැඩගස්වා ගන්නට ඕන. අද ධර්මදේශනාව සඳහා අපි මාතෘකා කළ ගාථා ධර්මය බුද්ධ භාෂිතයක් හැටියට නෙමෙයි ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ, ශ්‍රාවක භාෂිතයක් හැටියට මේ ගාථාව සජ්ජායනා කරන්නේ කවුද? අනාථපිණ්ඩික සිටුතුමාගේ දියණිය චූල සුබද්දා. මේ චූල සුබද්දාව උග්ග සිටුතුමාගේ පුතණුවන්ට විවාහ කරලා දෙනවා. විවාහ කරලා දුන්නට පස්සේ චූල සුබද්‍රා ඒ තමන්ගේ මාමණ්ඩියේ නිවසට ගියාට පස්සේ මහා උත්සව පවත්වලා පිළි අරගෙන පහුවදාම ඒගොල්ලෝ අදහන විදිහට නිගණ්ඨය වැඩමෝල දානයක් දෙන්නට ලෑස්ති කරලා තිබුණා. දැන් චූල සුබද්‍රාවගේ නැන්දනිය කියනවා ලේලියට ගිහිල්ලා අපේ ආර්යයන් වහන්සේලාට නමස්කාර කරා. දැන් මේ විවාහ වෙලා ආපු ගමන් මේ කාන්තාවට අර නිර්වත්ව ඉන්න මිනිස්සු ළඟට ගිහිල්ලා වඳින්න විලිලැජ්ජාවේ බෑ. ඒ නිසා දැන් පසුබානවා වඳින්න යන්න කිව්වට වඳින්න යන්නේ නැහැ. ඊට පස්සේ ඇයිද වඳින්න යන්න බැරි? ඇයිද ඒ තරම්ම හිතුවක්කාර කියලා සැර කරනකොට කිව්වා මට මේ නිර්වස්ත්‍රව ඉන්න මිනිස්සු ළඟට ගිහිල්ලා මට වඳින්න ලැජ්ජයි මට. ඒ නිසා මට ඒක කරන්න බෑ. එහෙම කියනකොට නැන්දනිය කෝප වුණා. කෝප වෙලා වෙලා නිග්‍රහ කරලා මෙච්චර හිතුවක්කාරද මේ ගෙදරට ආපු ගම මේ ලේලිය එහෙම වුණොත් කොහොමද මෙයා හදන්නේ කියලා වෙරලා මහා ගෝරනාඩුවක් කළා. ඊට පස්සේ දැන් ඇයට පිළිසරණක් නැහැ. ඇය ගිහිල්ලා තමන්ගේ ස්වාමියාට මේ කාරණේ කිව්වා. ඒ කියන්නේ උග්ගසිටුතුමාගේ පුතාට. කිව්වට පස්සේ පුතා ගිහිල්ලා තාත්තට මේ කාරණේ කිව්වා. අම්මා මෙහෙම කෑකෝ ගහනවා. නමුත් මේකයි හේතුව. මේ නිසයි වඳින්න යන්නේ නැත්තේ.
පස්සේ උග්‍රසිටුතුමා ගිහිල්ලා තමන්ගේ බිරිඳට කියනවා මේ ලේලියට කෑ ගහන්න එපා. ඒ ලේලිය ලැජ්ජ බයට හැදිච්ච කෙනෙක්. ඒ නිසා මේ නිර්වස්ත්‍රව නග්නව ඉන්න මේ නිගණ්ඨයෝ ඉදිරියේ වන්දනා කරන්න එන්න ඇය ලැජ්ජයි. ඒ නිසා එන්නේ නැත්තේ නැත්තම් හිතුවක්කාරකම නිසා නෙමෙයි. ඊට පස්සේ අර කාන්තාව කියන්නේ උග්‍රසිටුතුමාගේ බිරිඳ කියනවා ඉතින් ආර්යයන් වහන්සේලා මෙහෙමනේ ශ්‍රමණයෝ කියන්නේ මෙහෙම අයනේ. පස්සේ අර සුබද්දාව කියනවා නෑ නෑ ශ්‍රමණයෝ කියන්නේ ඔහොම අයට නෙමෙයි. ඔම ලැජ්ජ බය නැතුව නිර්වත්ව ඉන්න අයට නෙමෙයි ශ්‍රමණයෝ කියන්නේ. අපි අදහන අපි ගරු කරන ශ්‍රමණයෝ නම් ඔහොම නෙමෙයි. ඊට පස්සේ අර නැන්දම් අහනවා ඔබ කියන ශ්‍රමණයෝ කොයි විදිහද කියලා ඇහුවට පස්සේ තමයි චූල සුබද්දාව තමන් වඳින පුදන ගරු බොහොමන් කරන සාමීචි ප්‍රතිපදාවෙහි යෙදෙන අපේ ආරයන් වහන්සේලා මෙන්න මෙහෙමයි කියලා ගාථා පෙළක් සිහිපත් කරනවා. එහි පළවෙනි ගාථාව තමයි මං අද ධර්මදේශනාව සඳහා මාතෘකා කළේ. කුමක්ද? සන්තින්ද්‍රියා සන්ත මානසා සන්තං තේසං ගතං තිතං ඔක්කිත්ත චක්කු මිතබානී තාදිසා සමනා මම. ඒ මාගේ ශ්‍රමණෝ මගේ ආරයන් වහන්සේලා අපි ගරු බොහොමන් කරන වික්ෂූන් වහන්සේලා මෙන්න මේ වගේ. මොකක්ද? සන්තින්ද්‍රියා. උන්වහන්සේලාගේ ඉන්ද්‍රිය බොහොම ශාන්තයි. ශාන්ත ඉන්ද්‍රිය කියලා කියන එකෙන් අදහස් කරන්නේ පින්නතුනේ බැලූ බැල්මටම පහදින. ඒ කියන්නේ මේ හැඩරුව කියන එක නෙමෙයි. ලස්සන කියන එක නෙමෙයි. ඒ ඉන්ද්‍රියන් ඒ කියන්නේ ශරීරය දිහා බැලුවෙන් පස්සේ ඇවිදින දිහා බැලුවාම කතා කරන හැටි බැලුවෙන් පස්සේ උන්වහන්සේලා ක්‍රියා කරන විදිහ බැලුවෙන් පස්සේ හරිම ප්‍රසාදනීයයි. බොහොම සංවර ඉන්ද්‍රියන් එහින් බලන හැටි, කටින් කතා කරන හැටි, අතපය දිගු කරන හැටි ඒ කොයික බැලුවත් බොහොම ප්‍රසන්නයි. ඒ කුමක් නිසාද? සන්ත මානසා. උන්වහන්සේලාගේ මනස බොහොම සංසුන් නිසා. සන්තේන්ද්‍රයා සන්ත මානසා සන්තං තේසං ගතං තිතං. උන්වහන්සේලා ඇවිද්දත් බොහොම ශාන්තයි. උන්වහන්සේලා ඇවිදින්න නැතුව හිටගෙන හිටියත් වාඩි වෙලා හිටියත් බොහොම ශාන්තයි. බොහොම ගෞරව සම්ප්‍රයුක්තයි. ඔක්කිට චක්කු. උන්වහන්සේලා බොහොම අඩවන් net ඇතිව ඒ කියන්නේ බොහොම ආසන්න ප්‍රමාණයක් විතරක් බිම් බලාගෙන වැඩම කරනකොට බොහොම සංවරව උන්වහන්සේලා ගමන් කරන්නේ. මිතබහණි වැඩි වාචාලකමට කියවන්නට යන්නේ නැහැ. අවශ්‍ය දේ විතරයි කතා කරන්නේ. ඒ කියන්නේ මිතබහණි කියලා කියන්නේ අනවශ්‍ය දේ කතා කරන්නේ නැතුව අවශ්‍ය දේ කතා කරනවා. අවශ්‍ය දේත් කතා නොකර ඉන්නවා කියන එක නෙමෙයි. අවශ්‍ය දේ පමණක් කතා කරනවා මිතබහණි. තාදිසා සමනාමම අපේ ශ්‍රමණේන් වහන්සේලා අන්න ඒ වගේ. එතකොට ලාභේන උන්නතෝ ලෝකෝ අලාභේනත ඕනතෝ ලාභාලාභේන ඒකට්ටා තාදිසා සමනාමම. එතකොට මේ සාමාන්‍ය ලෝකයා ලාභයෙන් උද්දාමයටපත් වෙනවා. අර තමන්ට ගරු සත්කාර කරන අය පිළිබඳව අමුතු තෘෂ්ණාවක් ඇති කරගෙන ඒගොල්ලන්ගේ සේවකෙක් වගේ වැඩ කරන්න යනවා. ඊට පස්සේ තමන්ට උදව් කරනවා නම් තමන්ට ගරු බොහොමන් දක්වනවා නම් තමන්ට සලකනවා නම් ඊට පස්සේ ඒගොල්ලන් නැඹුරු වෙලා ඒගොල්ලන්ට වැඩි පක්ෂපාතීත්වයක් දක්වලා කටයුතු කරනවා. ඒ වගේම තමන්ට ලැබෙන දෙයින් උද්දාමයටපත් වෙනවා. ඒ වගේම අලාභේන ච ඕනතෝ තමන්ට අලාභයක් සිද්ධ වුණොත් ඒකෙන් බොහොම කම්පණයටපත් වෙනවා. ලාභාලාභේන ඒකට්ටා තාදිසා සමනාමම. ලාභේනොත් අලාභේනොත් අපේ මේ ශ්‍රමණයන් වහන්සේලා එක හා සමානව පවතිනවා. ලාභේදී උද්දාම වෙන්නෙත් නැතිව අලාභේදී කලබලයට කම්පාවට කඩා වැටීමට ලක් වෙන්නෙත් නැතුව උන්වහන්සේලා මෙදහත් සිතින් කටයුතු කරනවා. ඒ නිසා සන්ත මානසා සංසුන් මනසක් ඇතුව ජීවත් වෙන්නේ. කුමක් නිසාද? ඊට අදාළ කෙලස් ධර්ම උන්වහන්සේලා ප්‍රහීණ කරලා තියෙන නිසා. ඉතින් මේ විදිහට දීර්ඝ විස්තරයක් එදා චූල සුබද්දාව මේ ආර්ය භික්ෂුන් වහන්සේලාගේ ආර්ය ශ්‍රමණයන් වහන්සේලාගේ හැසිරීම රටාව පිළිබඳව පැහැදිලි කරනවා. එතකොට එහෙම ගරු සත්කාර කරන්නට එහෙම ප්‍රසාදනීය විදිහට වර්ණනා කරන්නට පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ අදිච් සීල අදිචිත්ත අදිප්‍රඥා කියන මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාවට නොවරදින නිවන් මගට බැසගෙන උන්වහන්සේලාගේ ඉන්ද්‍රියන් බොහොම සංවර නිසා මානසික වශයෙන් බොහොම සංවර නිසා කතා බහ ඇවතුම් පැවතුම් හැසිරීම රටාව හැම එකක්ම දුටුවන් පහදවන නිසා. දැන් ඒ නිසා තමයි අර
සරියුත් හාමුදුරුවෝ කියන්නේ උන්වහන්සේ ගිහි කාලේනේ ධම සොයාගෙන යන්නේ උපතිස්ස පරිබ්‍රාජක හැටියට. ඒතර අස්සජී හාමුදුරුවෝ දකින්නකොටම උන්වහන්සේට දැනෙනවා මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. මේ භික්ෂුව නම් මේ ශ්‍රමණයා නම් මේ ධම වටහාගත්තු කෙනෙක් විය යුතුයි. එහෙම නැත්නම් මේ මෙතරම් කලබලකාරී ලෝකේ මෙතරම් සංසුන්ව මෙතරම් තැන්පත්ව කටයුතු කරන්නට විදිහක් නැහැ. දැන් මෙහෙම බැලූ බාහිර පෙනුමෙන්ම මිනිසුන්ගේ සිත් සතන් පහදවන සුළු ආකාරයේ ඉරියව් පැවැත්මක්, ශාන්ත බවක්, තැන්පත් බවක් මේ භික්ෂුන් වහන්සේලා සතුව පවතිනවා. එනිසා තමයි අර මහජනතාවට දකිනකොටම වාඩි වෙලා හිටපු තැනින් නැගිටින්න හිතෙන්නේ, ආසනයක් පනවන්න හිතෙන්නේ, පා දෝවණය කරන්න හිතෙන්නේ, ඒ වගේම වතාවත් කරන්න හිතෙන්නේ. මෙහෙම සිතුවිලි පහළ වෙන්නේ උන්වහන්සේලාගේ මේ ගුණය නිසා. මොකක්ද ඒ ගුණය? අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා. මොකක්ද අදි සීලය කියන්නේ? මොකක්ද අදි චිත්තය කියන්නේ? මොකක්ද අදි ප්‍රඥාවයි කියන්නේ? සීල සමාධි ප්‍රඥා කියන එක අපි නිතර අහලා තියෙනවා. මොකද්ද අදි සීලය කියලා කියන්නේ? අදි සීලයයි කියලා කියන්නේ පෙනුතුනේ, දැන් සාමාන්‍යයෙන් පංච සීලය ගත්තන් පස්සේ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානෙන් වැළකීම, කාමමිත්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, මද්යපානයෙන් වැළකීම කියන මේ පහ ලෝකේ බරපතල කාරණා පහකින් නෙමේ වළකින්නේ. නමුත් මේ බරපතල කාරණා වලින් වළකින එක බුදුදහමේ හඳුන්වන්නේ චූල සීල කියලා. පොඩි සීලය. ඒකට කියන්නේ පොඩි සීලය, කුඩා සීලය. එහෙම ඒ කුඩා සීලය කිව්වට මේ ප්‍රමාණයෙන් කුඩා කතාවක් නෙමෙයි ඒක කියන්නේ. දැන් ඉංග්‍රීසියෙන් කියන්නේ බේසික් කියලා. ඒ කියන්නේ මූලික, ප්‍රාථමික. ප්‍රාථමික සීලය කෙනෙක් ළඟ තියෙන්න ඕන මූලික සංවරය. ප්‍රාථමිකම සංවරය තමයි පංචශීලය කියන්නේ. එතකොට ඒක ප්‍රාථමික සීලයක්. ඒක එතරම් උසස් සීලයක් නෙමෙයි. උසස් වෙන්නේ සීලය අර බරපතල කාරණාවලින් නෙමෙයි, ඒ ආරක්ෂා කරන සිල්පද සංවර වෙන තැන් වඩා සියුම් වෙච්ච තරමට තමයි ඒක අදි සීලය වෙන්නේ. දැන් සූත්‍ර දේශනාවල චූල සීල, මජ්ඣිම සීල, මහා සීල කියලා තියෙනවා. ඒ මහා සීල කියන තැනට යනකොට පුංචි පුංචි දේවල්. ඉතාම සියුම් කාරණා. දැන් අපි හිතමු කොළයක් ගහක කොළයක් කඩන එකද වඩා බරපතල වැරදක් වෙන්නේ සතෙක් මරණ එකද? සතෙක් මරණ එකනේ බරපතල වරදක් වෙන්නේ. හැබැයි බුදුදහමේ වඩා උසස් වෙන්නේ සතෙක් නොමරා ඉන්න එක නෙමෙයි, කොළයක් නොකඩා ඉන්නට පුළුවන්. ඒ කියන්නේ සත්තු මරුවට කමක් නැහැ කියන එකද? නැහැ, ඒක නෙමෙයි. සත්තු නොමරා විතරක් ඉන්න කෙනාට ගහක කොළයක් නොකඩා ඉන්නට බෑ. ඒකට ඊට වඩා ගැඹුරු සංයමයක් තියෙන්නට ඕන. මොකද සත්තු මරණ එක පාපයක් කියලා ලෝක සම්මතයි. ඒකෙන් අකුසල් සිද්ධ වෙනවා, Tamanටත් ඒකෙන් දුක් විඳින්න වෙනවා, අනිත් අයගෙන් නිග්‍රහ විඳින්නට වෙනවා. මෙහෙම නොයේ කාරණා තියෙනවා අපිට හිතලා කල්පනා කරලා සංවර වෙන්න. අපි අපාගත වෙනවා, අපට තකාලේ මැරෙන්න සිද්ධ වෙනවා. Taman ගැන හිතලාවත් අඩුතරමින් සත්තු මැරීමෙන් වළකින්න පුළුවන් මිනිස්සු. ඒකට ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඒකට ලොකු බලපෑමක් තියෙනවා සමාජයෙන්. ඒ සත්තු නොමරා සිටිය යුතුයි කියන. එනිසායි ලෝක සම්මුතියත් එක්කලා කෙනෙකුට එතන රැකෙන එකේ තරම් අමාරු දෙයක් නෙමෙයි. ඒකට ලොකු දැක්මක් තියන්නට ඕන නෑ. හැබැයි ජීවි ගහක අනවශ්‍ය විදිහට කොළයක්වත් නොකඩා ඉන්නට ඊට වඩා පුළුල් දැක්මක් තියන්නට ඕන. ඊට වඩා පුළුල් චින්තනයක් තියන්නට ඕන. එතන ඇති වෙන සංවරය ඊට වඩා බොහොම සූක්ෂමයි. එතකොට බොරු නොකිය ඉන්න එක ඒක සීලයක් තමයි. හැබැයි ඒක ප්‍රාථමික සීලය, ඒක මූලික සීලය. සත්‍ය කතා කරන්නට පුළුවන් නම් බොරුත් නොකිය හැම විටම සත්‍ය කතා කරන්න පුළුවන් නම් ඒක ඊට වඩා උසස් තත්ත්වයක්. සත්‍ය කතා කරනව පමණක් නෙමේ, ප්‍රකාශ කරනව පමණක් නෙමේ, සත්‍ය පිහිටා ක්‍රියා කරන්න පුළුවන් නම් ඒක ඊටත් වඩා උසස් සංවරයක්. මොකද්ද සත්‍ය කතා කරනව, සත්‍ය පිහිටා ඉන්නවා කියලා කියන්නේ? දැන් අපට ඒ වෙලාවට අවංකව අපි ඇත්ත කිව්වට පස්සේ සමහර විට ඒ කියපු කාරණේ පිහිටන්න බැරි ඕනතරම් හේතු මතුවෙනවා.
එතකොට මිනිස්සු ඒ වෙලාවට ඒවා වෙනස් කරගන්නවා. දීප පොරොන්දු ඒ විදිහට මිනිස්සු අනුගමනය කරන්නේ නැහැ. එහෙම කරන්න බෑ සමහර වෙලාවට පැමිණෙන කරුණුත් එක්කලා. හැබැයි බොරුණු කියා ඉන්නවට වඩා ශ්‍රේෂ්ඨයි ඇත්ත කියන එක, ඇත්ත කියනවටත් වඩා ශ්‍රේෂ්ඨයි ඒ සත්‍ය මත පිහිටා සිටින එක. ඒක වෙනස් කරන්නේ නැතිව. අපේ මහබෝසතාණන් වහන්සේ ගත්තන් පස්සේ උන්වහන්සේ ඇතම් ආත්ම භාවවල උන්වහන්සේ සමහර වෙලාවට මරණය සඳහා පිටත් වෙලා යනවා දැන දැන තමන්ගේ පොරොන්දුව කඩ කරන්නට බැරි නිසා. මම අහවල් වෙලාවට එනවා කියලා පොරොන්දු වෙලා යනවා. එතකොට හොඳටම දන්නවා දැන් මෙතනට ගියන් පස්සේ මැරුම් කන්නට වෙනවා කියලා. නමුත් නික්මලා යනවා. කොමක් නිසාද? සත්‍ය ප්‍රකාශ කිරීම විතරක් නෙවෙයි සත්‍ය පිහිටා සිටින්නට වෑයම් කරන. එතකොට මේ විදිහට කාරණා වඩා සියුම් වෙන්න සියුම් වෙන්නට එතන අදි සීල සීලෙන් උසස් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් කාම මිත්‍යාචාරයෙන් වැළකීලා ඉන්නට ගිහියෙකුටත් පුළුවන්. හැබැයි බ්‍රහ්මචාරී වෙනවා කියන එක ඊට වඩා උසස් දෙයක්. ඒ කියන්නේ සම්පූර්ණ මෛත්‍රණ සේවනයෙන් වැළකීලා ඉන්නවා කියන එක. ඊට පස්සේ තවත් එහාට යනකොට එමන්දු සරාගී සිතින් ස්පර්ශ කිරීමක්වත් නොකොට ඉන්නට පුළුවන් නම් එතන තවත් උසස් සීලය. ඊට පස්සේ අතීත කාලේ ඒ විදිහට කාන්තාව පුරුෂව ඇසුරු කරපු ආකාරය සිහි කර කර භුක්ති විඳින්න නැතුව ඉන්නට පුළුවන් නම් ඒක ඊටත් වඩා උසස් සීලය. මේ විදිහට භික්ෂුවගේ සීලය උසස් වෙන්න ඉතා සූක්ෂම වෙනවා. එතකොට භික්ෂුවගේ මෛතුණෙන් වැළකීම කියන එක, ඒ කියන්නේ බ්‍රහ්මචාරී බව කියන එක ගිහියන් වගේ ප්‍රාථමික තත්වයක් නෙමේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා අවසානයේ කියනවා කාමයන්ගෙන් වැළකීම කියලා. කියන්නේ භික්ෂුවට පුළුවන් නම් මේ සීලය පදනම් කොටගෙන මම දිව්‍ය ලෝකයක උපදින්වා කියලා වත් නොහිතා ඉන්නට ඒ තරමටයි ඒ භික්ෂුවගේ සීලය කාමයන්ගෙන් නික්මුණා වෙන්නේ. මේ සීලය පදනම් කොටගෙන මම ඊළඟ ආත්මේ සැපැති දෙව්ලොවක උපදින්වා කියලා හිතුවොත් ඒකත් භික්ෂුවගේ ඒ බ්‍රහ්මචර්යාවට යම් බාධකයක් ඇති කරන, පළුද්දක් ඇති කරන කාම සංකල්පනාවක් හැටියටයි ධර්මයේ සඳහන් කරන්නේ. ඉතින් එහෙම ඉන්නවා කියන එක පහසු නැහැ. එහෙම පවතින එක ලෙහෙසි නැහැ. නමුත් මේ ආර්යයන් වහන්සේලා ටිකෙන් ටික එතනට මනස පුහුණු කරනවා. පුහුණු කරලා උන්වහන්සේලාගේ නිකලස් භාවය නිසා උන්වහන්සේලාට එබඳු කාම සංකල්පනාවක් මතු නොවි මනස සැහැල්ලුවෙන් පවත්වන්නට පුළුවන්, නිකලස්ව පවත්වන්නට පුළුවන්. එනිසා උන්වහන්සේලාගේ සීලය සාමාන්‍ය සීලයක් නෙමේ අධි සීලයයි කියලා හඳුන්වනවා. එතන සොරකම් කිරීමෙන් වළකිනවා. සාමාන්‍ය සොරකමින් වළකින්නට පුළුවන්. හැබැයි වංචා කිරීමෙනුත් වළකින්නට පුළුවන් නා. ඒ වගේම වැඩිපුර ගන්න එකෙනුත් වළකින්නට පුළුවන් නා. තමන්ට දුන්නු දේ පමණක්ම පිළිගන්නට පුළුවන් නා. පිළිගන්න පුතෙන් විතරක් යැපෙන්නට පුළුවන්. පහසු. දැන් මේ ඕනතරම් જાති තියෙනවා. අතින් අරන් කන්න බෑ. ඉතින් කෑවහම මොකද්ද වෙන්නේ? අපහාගත වෙන්නේ නෑ. ඒවා කාටවත් අයිතිත් නැහැ. නමුත් භික්ෂුව උපසම්පදා සීලය රකින්නකොට ඒක තමන්ට කෙනෙක් පිළිගැන්නුවොත් විතරයි වළඳන්නේ. එතරම්මට සංයමයක් තියෙන්නට ඕන. ඒතර ඒතනට යනකොට ලෙහෙසි නැහැ මනස එතනට පුහුණු කරන්න. එතකොට ගහක කොළයක් මලක් කැඩුවයි කියලා අපහාගත වෙන්නේ නැහැ. ඒක අකුසලයක් නෙමේ. නමුත් එහෙමවත් නොකරන තත්ත්වෙට මනස සංවර කරගන්නවා කියන එක පොළොව පොඩ්ඩක් හැරුවයි කියලා ගිනි දැල්ලුවයි කියලා හානියක් වෙන්නේ නැහැ. නමුත් එහෙමවත් නොකර ඉන්න තත්ත්වෙට උන්වහන්සේගේ මනස සංවර කරගන්න. දැන් මෙහෙම ඇහෙනකොට පින්නොතට හිතේ ඒක නිකන් නිෂ්ක්‍රීය වීමක්ද වෙන්නේ? අක්‍රීය වීමක්ද වෙන්නේ? නෑ, අක්‍රීය වෙනව නෙමෙයි, උන්වහන්සේලා ක්‍රියාත්මක වෙනවා. හැබැයි ලෝකයේ ධර්මතාවයන්ට බාධා කරන්නට යන්නේ නෑ. ගහක කොළමල් වැඩෙනවා කියලා කියන්නේ එයට අවශ්‍ය විදිහටනේ. එතකොට උන්වහන්සේලා ඒ ස්වභාවික ධර්මතාවයට, ඒ හේතුඵල ධර්මතාවයට ඇඟිලි ගහන්න යන්නේ. ඒ වගේ තියෙන හැටියට තියෙන්න අරිනවා. තොර තමන්ට ලැබෙන විදිහට භුක්ති විඳිනවා. ලද දෙයින් සතුටු වෙනවා. ලද දෙය කියලා කියන්නේ ලාභය විතරක් නෙමෙයි, අලාභේ නම් ලැබෙන්නේ ඒකත් තෘප්තිමත් වෙඳ දරා ගන්න. එතකොට අලාභයක් සිද්ධ වෙනවා නම් එතනදී උන්වහන්සේලා ශාන්ති පාරමිතා පුරන්නට, ඉවසීම ප්‍රගුණ කරන්නට ඒ යොදා ගන්නවා, ඒ අවස්ථාවක් කරගන්න. ලාභයක් ලැබෙනවා නම් ඒ පරිත්‍යාග කරන්නට, දන් දෙන්නට
පරෝපකාරය සඳහා එය යොදා ගන්නවා. මේ විදිහට ලැබෙන දේත් එක්කලා යැපෙනවා. ලෝක ධර්මතාවයන්ට අතපෝලා ඒවා තමන්ට ඕන ඕන විදිහට විකෘති කරන්නට, වෙනස් කරන්නට වෑයම් කරන්නේ නැහැ. ඒ තරමට උන්වහන්සේලාගේ සංවරය වර්ධනය වෙනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ අර පාරිලෙය වනයේට වැඩම කළාට පස්සේ උන්වහන්සේ 3 මාසයක් ඒ කැලේ වැඩ ඉන්නවා. නමුත් මිනිස්සෙක් හිටියද කියන සංඥාවක්වත් හඳුනා ගන්නට නැති තරමට ස්වභාවිකයි. ඒ මොකක් නිසාද? එතරම්ම හානි නොකොට උන්වහන්සේ කැලේම ඉන්න කෙනෙක් වගේ, ඒ කැලේම ගහක් වගේ උන්වහන්සේ එතන ජීවත් වෙලා තියෙනවා. ඒ කිසිවකට හානියක් නොවේ. ඒ නිසා තමයි සත්තු සිව්පාවන්ට පවා සමීප වෙන්නට පුළුවන් වෙන්නේ. ඒ ඇයිට බයක් තැතිගැන්මක් නැහැ. මොකද මේ තමන්ගෙම කෙනෙක් වගේ, එතන ඉන්න කෙනෙක් වගේ. එතකොට සත්තුත් එක්කලා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නකොට සත්තුන්ට බයක් නැතුව ලඟ වෙන්නට පුළුවන් අමුත්තක් නැහැ. බුදුහාමුදුරුවෝ මිනිසුන් සමග ඉන්නකොට මිනිසුන්ට බය නැතුව සමීප වෙන්නට පුළුවන් අමුත්තක් නැහැ. බුදුරජාණන් වහන්සේ දෙවියන් සමග ඉන්නකොට දෙවියන්ට නිර්භයව ලං වෙන්නට පුළුවන්. උන්වහන්සේගේ විකෘතියක් වෙනසක් නැහැ. තථාගතයන් වහන්සේ බ්‍රහ්මයන් සමග ඉන්නකොට ඒ බ්‍රහ්මයෙක් වගේ ඒගොල්ලන්ට අමුත්තක් වෙනසක් නැහැ. ඒ විදිහට උන්වහන්සේලාට පවතින්නට පුළුවන් වෙන්නේ කිසිවක් විකෘති නොකොට පවතින ස්වභාවය හඳුනාගෙන ඒත් එක්කලා යැපෙන්නට මනස පුහුණු කරලා තියෙනවා. ඒක තමයි සීලේ උසස්ම අවස්ථාව. එනිසා සීලය කියලා කියන්නේ නොකල යුතු දේ නොකර සිටීමින්, කල යුතු දේ කරමින් සංවරව පැවතීම. ඒ සංවරයේ වඩා සියුම් වෙන්න තමයි ඒ අදි සීලයයි උසස් සීලයයි කියලා හඳුන්වන්නේ. එතකොට මේ භික්ෂුන් වහන්සේලා නිවන ඉලක්ක කරගෙන ඒබඳු අදි සීල ප්‍රතිපදාවක ගමන් කරනවා. ඒබඳු අදි සීලයක සංවර වෙනවා. එනිසා උන්වහන්සේලා සාමීචි පටිපන්නයි. උන්වහන්සේලා දැක හුනස්නේ නැගිටින්නට සුදුසුයි. උන්වහන්සේලාට අසුන් පනවන්නට සුදුසුයි. උන්වහන්සේලාට ගරු බුහුමන් කරන්න, පාදෝවණේ කරන්න, වතාවත් කරන්න සුදුසුයි. කුමක් නිසාද? ඒබඳු සංවර ප්‍රතිපදාවක උන්වහන්සේලා නිරත වෙන නිසා. ඊළඟට අදිචිත්ත. අදිචිත්ත කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙකුට පුළුවන් යම් ප්‍රමාණයකට සිත සංවර කරගන්නට. හැබැයි සාමාන්‍ය කෙනෙකුට ඔරොත්තු නොදෙන මට්ටමට මනස පුහුණු කරලා ඉවසීම. දැන් සාමාන්‍ය ලෝකයා කියන්නේ ආමුදුනේ ඉවසලා ඉවසලා ඉතින් ඉවසන්න බැරිම තමයි තන තමයි එහෙම කළේ. ඒ ඉවසන්න බැරිම තන තමයි අර භික්ෂුන් වහන්සේ ඉවසන්නේ. ඇත්තටම අපි ඉවසන්න නැත්තේ බැරි තැන නේද? ඉවසන්න පුළුවන් තැන ඉතින් අමුතු ඉවසන්න දෙයක් නැහැ නේ. එතන තියෙන්නේ අපිට නිකන් යැපෙන්න විතරනේ. බැරි තැන තමයි ඉවසන්න නැත්තේ. ඉතින් ඒ සියුම් තැන, ඒ අමාරුම තැන, ඒ දුෂ්කරම තැන උන්වහන්සේලා පුහුණු වෙලා තියෙනවා ඉවසීම පවත්වා ගන්නට. ඒ නිසා තමයි දැන් අර මහබෝසතාණන් වහන්සේ සම්බන්ධව කියනකොට කියවෙන්නේ ශාන්තිවාදී තාපස හැටියට ඉන්නකොට අත් දෙකත් කපනවා, කකුල් දෙකත් කපනවා, නහයත් කපනවා මේ විදිහට. නමුත් ඉවසීමෙන් ඉන්න. මේ ඊයේ පෙරේදා එක වීඩියෝ දර්ශනයක් අපට එවලා තිබුණා. ඒ අන්තර්ජාලයේ තිබිච්ච එක. තරුණේ කැලෑවකට ඇදගෙන ගිහිල්ලා අත් දෙකම මන්නේකින් කොටලා කොටලා කපනවා පණ පිටින්. ඊට පස්සේ කකුල් දෙකත් කපනවා. ඊට පස්සේ නහයත් කපනවා, කනුත් කපනවා. හැබැයි කෑ ගහන්නේවත් නැහැ. දැන් මට මුලින්ම එකපාරට බලනකොට පුදුම හිතුණා, කොහොමද එහෙම කෑ ගහන්න නැතුව ඉන්නේ කියලා. මම හිතන්නේ මේ දොස්තර මහත්තයලා එහෙම දන්නව ඇති. අර දැඩි කම්පනයක් ඇති වෙනකොට ඇතුළතින් ස්නායු පද්ධතිය විසින්ම ඒ සංඥා ගන්න එක අක්‍රිය කරනවා, විසන්ධි කරනවා. හැබැයි ඒ තැනත විසංඥ වෙලත් නැහැ. විසංඥ වෙලා නැහැ. හොඳට මේ අතපය එහාට මෙහාට දඟලන ගතිය පේනවා. හැබැයි කෑ ගහන්නේ නැහැ. එතකොට දැඩි කම්පනයක් ඇති වුණෙන් පස්සේ එහෙම කෑ ගැස්ස වෙන්නවත් නැති තැනකට එන්න පුළුවන්. හැබැයි මහබෝසතාණන් වහන්සේලා ඉවසනවා කියලා කියන්නේ එහෙම නෙමෙයි. ඒව නිකන් භීතිය නිසා ඇතුළ ඔක්කොම හිර වෙලා, තද වෙලා එහෙම කෑ ගහන්න නැතුව ඉන්න ගතියක් නෙමෙයි. සමනය කරගෙන, සහල්ලු කරගෙන, ඒකෙන් ආවේගයක් ගන්නෙ නැති නිසා උන්වහන්සේලා වේදනාවෙන් පීඩා විඳින්නේ නැහැ. ඉතින් ඒ මට්ටමට භික්ෂුන් වහන්සේලා සසරේ පුහුණු කරලා තියෙනවා.
ඒ නිසා දැන් ওই වේදනානුපස්සනාව වඩන ඇතම් ස්වාමීන් වහන්සේලා පිළිබඳව කතා ප්‍රවෘත්ති දැක්වෙනවා. එක හාමුදුරු නමක් උන්වහන්සේ දීර්ඝ කාලයක් වේදනානුපස්සනාව වැඩුවා. වනලැහැබක භික්ෂුන් වහන්සේලා වස් කාලේ භාවනා කරන්න සම්මුතියක් ඇති කරගත්තා. එක් එක්කෙනාට බාධා නොකොට අපි භාවනා කරමු, ගුණධම් වඩමු. ඉතින් ඒ නිසා දැන් කාටවත් සද්ද කරන්නේ නැහැ, කතා කරන්නේ නැහැ, මොකුත් කියන්නෙත් නැහැ. නිශ්ශබ්දව දාන ටික වන්දනවා, තම තමන්ගේ කුටිවලට ගිහිල්ලා භාවනා කරනවා. ඒතර ටික දවසක් යනකොට එන්න එන්න එක එක්කෙනා අඩු වෙනවා. මොකක් නිසාද? කොටියෙක් ඇවිල්ලා හැමදාම එක්කෙනෙක් දැහැගෙන යනවා. ඒතර කෑ ගහන්නේවත් නැහැ. මොකක් නිසාද? සම්මුතියක් ඇති කරගෙන තියනවා අනිත් අයට බාධා වෙන්න කෑකෝ ගහන්න නැතුව අපි ගුණධම් වඩමු. ඊට පස්සේ දැන් දින 15කට පස්සේ උන්වහන්සේලා පොහොය කරන්න එකතු වෙලා බලනකොට 14 දිනක්ම අඩුයි. දවස ගානක එක්කෙනා අල්ලන් ගිහිල්ලා කාල. ඊට පස්සේ මහතෙරුන් වහන්සේ සම්මුතියක් ඇති කරගන්නවා, අනතුරක් වෙනවනම් කෑ ගහලා කියන්න. ඊට පස්සේ 15 වෙනි දවසෙත් අර වගේ කොටිය ඇවිල්ලා එක් හිමිනමක් ඇදගෙන ගියා. උන්වහන්සේ දැන් සම්මුතියක් ඇති කරගත්තනේ කෑ ගහන්න කියලා. ඒ නිසා කෑ ගහලා කිව්වා. අනිත් භික්ෂුන් වහන්සේලා අතට අහුවෙච්ච පොළු මුගුරු අරගෙන ඉක්මනට දුවගෙන ගියා වුණාට කොටිය ඩැහැගෙන ගියා. ගිහිල්ලා ගලක් උඩට ගෙනහිල්ලා දැන් අනිත් හාමුදුරුන්ට කිට්ටු වෙන්න බෑ. දැන් ටික ටික කාගෙන කාගෙන යනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් ඔබ වහන්සේ දන්න දෙයක් කරන්න දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඔබ වහන්සේ මොකක් හරි භාවනාවක් පුහුණු කරලා තියෙනවා නම් දැන් ඉතින් ඒකේ හයිය විතරයි. දැන් අර හාමුදුරුව වේදනානුපස්සනාව දීර්ඝ කාලයක් වඩපු කෙනෙක්. උන්වහන්සේ අර කොටියා කන වේදනාවත් එක්කලා වේදනානුපස්සනාව වඩනවා. පිනතුනි පහසු දෙයක් නෙමෙයි. මොකද අරහත්ත්වයට පත් වෙන්නට බොජ්ජංග ධර්ම හතම වැඩෙන්න ඕනේ. ඒ බොජ්ජංග ධර්මවල සති, ධම්මවිච, විරිය, පීති. ඒ කියන්නේ ප්‍රීතියත් වැඩෙන්නට ඕනේ. පස්සද්දි සැහැල්ලුව අර අමු අමුයෙන් හපලා කනකොට ප්‍රීතිය වඩව ගන්නට ඕන. නැත්තම් රහත් වෙන්න බෑ. ඒ මට්ටමට උන්වහන්සේ මනස පුහුණු කරලා තිබුණා. අර කොටිය කනකොට ටිකෙන් ටික මේ අමු මස් කඩ කඩා කනකොට ඒ වේදනාව අරමුණු කරගෙන උන්වහන්සේ වේදනානුපස්සන සතිපට්ඨානය තුළ අර බොජ්ජංග ධර්ම හතම උපදවා ගත්තා. හෘදේ වස්තු අනුභව කරලා ප්‍රාණය නිරුද්ධ වෙන්න මොහොතකට කලින් උන්වහන්සේ සියලු කෙලසුන් නසලා අරහත්වයට පත් වුණා. එතකොට එහෙම කරන්න මට්ටමට උන්වහන්සේලාගේ සිත පුහුණු කරලා තියෙනවා. අදිචිත්ත සාමාන්‍ය සිතකට එහෙම කරන්නට බෑ. සාමාන්‍ය සිතකට ඒ දරා ගැනීම කරන්නට බෑ. මොකද ඇත්තට මෙතන දරාගෙන ඉන්නව නෙමෙයි. අපිට දරා ගන්නට ගියාම තමයි දරාගෙන ඉඳලා ඔක්කොම පුපුරලා වීසි වෙන්නේ. එතකොට අර ඇතුළේ තිබිච්ච ඔක්කොම මාස ගණන් හිර කරගෙන තිබිච්ච ඔක්කොම එළියට පනිනවා. එතකොට දැන් උන්වහන්සේලා කරන්නේ ශාන්තිය කියලා කියන්නේ එහෙම දරාගෙන හිර කරගෙන ඉන්න එකක් නෙමෙයි. ඒ ආවේග ග්‍රහණය කරන්න නැතුව සැහැල්ලු කරනවා. උදාහරණයක් හැටියට කිව්වොත් අපි හිතමු කිවිසුමක් යනකොට වෛද්‍යවරු කියනවා පාලනය කරන්න එපා. පාලනය කළොත් ඇතුළට හානි වෙන්න පුළුවන්. ආවේග දරන්නට එපා. නමුත් අපි හරියට හඳුනාගත්තොත් කිවිසුම පිට කරන්නෙත් නැතිව දරාගන්නෙත් නැතුව ඕනනම් සමනය කරන්නට පුළුවන්. එහෙම කිරීම වරදක් නෙමෙයි. එතකොට හානි වෙන්නේ නැහැ. එතකොට සමනය කරනවා කියන්නේ මොකද්ද? ඒ එන වායු කම්පණය හරියට හඳුනාගෙන මනසින් පුළුවන් විසුරුවා හරින්නට. එතකොට ඇතුළේ හිර කරනවත් නෙමෙයි. එළියට දානවත් නෙමෙයි. ඒක විසුරුවා හරියම සමනය වෙනවා. ගතට හානියකුත් නැහැ. ඒක පිට වෙන්නෙත් නැහැ. ඇතුළට හානියක් වෙන්නෙත් නැහැ. ඒ වගේ අපිට පුළුවන් මනසේ ඇතිවෙන ආවේග හිර කරගෙන ඉන්නට පුළුවන් යම් ප්‍රමාණයකට. හිර කරගෙන ඉඳලා බැරි වෙනකොට ඉවසලා බැරිම තනයි මෙහෙම කළේ කියලා එක පිට කරන්න පුළුවන්. එතකොට එහෙමත් නැතුව කෙනෙකුට හිර කරගන්නෙත් නැතුව පිට කරන්නෙත් නැතුව ඕනනම් සමනය කරන්නට පුළුවන්. කෙලෙස් සංසිඳවනවා කියලා කියන්නේ එතනයි. ඉතින් ඒ මට්ටමට උන්වහන්සේලා දීර්ඝ කාලයක් මනස පුහුණු කරලා තියෙනවා. ඉවසීම, ඒ වගේම වීරය, අදිෂ්ඨානය, කරුණාව, මෛත්‍රිය, සිහිය, ප්‍රඥාව මේවා දිගු කලක් වඩවලා තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට ලං වෙන්නට බැරි මට්ටමක ඉමකට උන්වහන්සේලා සිත පුහුණු කරලා තියෙනවා. කුමක් ඉලක්ක කරගෙනද? කෙලස් ප්‍රහාණය කිරීම අරමුණු කරගෙන, නිවන් දැකීම අරමුණු කරගෙන. මොකද
අපි පෙරත් සිහිපත් කළා කෙලස් කියලා කියන්නේ අපි දැන් මේ නිවන් දකින්නවා කියලා උත්සාහ කරන්නේ මොකක් කරන්නද? කෙලස් නසන්නට. කෙලස් කියලා කියන්නේ මොනවද? ලෝකෙ සිද්ධ වෙන දේ වලින් පසින්දුරන්ගෙන් ගන්න අරමුණු වලින් අපේ සිත කෙලසෙනවා. ඒතොර දැන් කෙලස් නසනවා කියලා අපි කරන්න ඕන මොකද්ද? ලෝකෙ මොනවා වුණත් කවර අරමුණක් පංචේන්ද්‍රයන්ගෙන් ගත්තා වුණත් ඒන් සිත කෙලසෙන්නේ නැති තැනකට අපේ සිත පුහුණු කරන්නට ඕන. ඉතින් ඒ පුහුණුව තුළින් උන්වහන්සේලා සාමාන්‍ය කෙනෙකුගේ චිත්ත ස්වභාවය අභිබවා ගිය ඉතා විශිෂ්ට මට්ටමකට උන්වහන්සේලාගේ සිත පුහුණු කරනවා. ඒක තමයි අදිචිත්ත. අදිචිත්ත කියලා කියන්නේ ඊළඟට අදිප්‍රඥා. අදිප්‍රඥා කියලා කියන්නේ ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? පෙර දිනක අපි විස්තර කළා ප්‍රඥාවයි කියලා කියන්නේ දැන් මේ විදුලි ආලෝක ටික කිව්වොත් මෙතන ඝන අන්ධකාරයනේ. එතන අන්ධකාරය තියෙනකොට මේ මොකුත් පේන්නේ නැහැ. දොරකඩ තියනවා ඒත් ගිහින් බිත්තිය හැප්පෙනවා. මේ හොඳට යන්න පාර තියනවා ඒත් වෙන පැත්තක ගිහිල්ලා හැපෙනවා. කොමක් නිසාද? දේවල් පැහැදිලිව පේන්නේ නැහැ. ආලෝකයෙන් තමයි අපිට හැම දෙයක්ම තියෙන හැටියට ප්‍රකට වෙන්නේ. අන්න ඒ වගේ අපේ සිතින් කොතෙක් අරමුණු ගත්තා වුණත් ඒ අරමුණ හරියට ප්‍රකට වෙන්නට නම් ඒ සිතෙහි ප්‍රඥාව යෙදෙන්නට ඕන. ඒ ප්‍රඥාව හරියට ආලෝකයක් වගේ. ආලෝකයේ ඇතිතන යමක් මනවින් ප්‍රකට වෙන්නා වගේ සිතේ ප්‍රඥා ආලෝකයේ අවදි වුණු තැන හොඳ නරක යහපත අයහපත හේතුව ඵලය කුසලය අකුසලයේ සෑම දෙයක්ම වඩා හොඳින් ප්‍රකට වෙන්නට ගන්නවා. එතකොට සාමාන්‍ය මහ ජනතාවටත් ප්‍රතඥයෙකුටත් යම් ප්‍රමාණයකට ප්‍රඥාව තියෙනවා. මේ ආර්යයන් වහන්සේලා අදි ප්‍රඥා ඉතා සියුම් විදිහට ගැඹුරු විදිහට උන්වහන්සේලාගේ ප්‍රඥාව අවදි කරගන්න. දැන් හොඳ නරක තේරුම් ගන්නට සාමාන්‍ය කෙනෙකුට පුළුවන්, දුක සැප තේරුම් ගන්නට සාමාන්‍ය කෙනෙකුට පුළුවන්. බෑ රහතන් වහන්සේ නමක් දුක හඳුනාගන්නේ සාමාන්‍ය ලෝකයා දුක හඳුනා ගන්නට විදිහට නෙමෙයි. සාමාන්‍ය ලෝකයා දුකයි කියන්නේ රිදෙනවා නම්, අමාරු නම්, කර්කශ නම්, ඒක තමයි දුක කියන්නේ. රහතන් වහන්සේලා සැපය හඳුන්වන්නේ දුකක් විදිහට. ඇයි ඒ? උමතු වෙලාද? උමත්තක භාවයක් නෙමෙයි. අර සාමාන්‍ය කෙනෙකුගේ ප්‍රඥාව ඉක්මවා ගිය ප්‍රඥාවකින් දකිනවා. කොහොමද සැපක් දුකක් හැටියට දකින්නේ? පින්නතුනේ ඒ ආර්යයන් වහන්සේලා ආර්ය සත්‍ය තුල දුක්ඛ ආර්ය සත්‍යයි කියලා කියන්නේ මේ වේදනාව අමාරුව කැක්කුම කියන එක නෙමෙයි. දුක හඳුනාගන්නේ යම් යම් ලක්ෂණ පදනම් කොටගෙන. සත්පුරුෂයා අසත්පුරුෂයා හඳුනාගන්නේ කොහොමද? ඔහුට ආවේනික වූ ලක්ෂණන්. එතකොට මේක පොල් ගහද්ද කොස් ගහද්ද කියලා හඳුනාගන්නේ කොහොමද? ඒකට අදාළ ලක්ෂණ වලට අනුව. අන්න ඒ වගේ දුක හඳුනා ගන්නට ඒකට ආවේනික වූ ලක්ෂණ ටිකක් තියෙනවා. අපි මීට ඉස්සරියෙන් දවසක පැහැදිලි කරලා දුන්නා ඒ ලක්ෂණ හතරම. ඒ මොනවද? සංකත ලක්ෂණය, විපරිණාම ලක්ෂණය, සන්තාප ලක්ෂණය සහ පීලන ලක්ෂණය. සංකත ලක්ෂණය කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව. යමක් අපට දැනෙන්නේ සැපයක් හැටියට වුණත්, අපට දැනෙන්නේ සනීපයක් හැටියට වුණත්, අපට දැනෙන්නේ සුවයක් හැටියට වුණත්, එය සැබවින්ම හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන් නම් ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බවම දුක්ඛ ලක්ෂණය. මෙහි දුක්ඛ කියන්නේ වේදනාව කියන එක නෙවෙයි. නිස්සරු බව, හිස් බව, තුච්ච බව, වගතුවක් නැති බව, පැවැත්වීමෙහි අරුතක් නැති බව. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා නම් ස්වාධීන ස්වතන්ත්‍ර බවක් නැහැ. පරප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒ නිසා ඒවා නඩත්තු කරලා පවත්වලා ඉවරයක් කරන්නට බෑ. වහ වහ බිඳී යනවා. එතකොට ආය ආය පවත්වන්නට වෙනවා. ආය ආය බිඳී යනවා. ඇයි? ස්වාධීන බවක් නැහැ. අදාළ හේතු ප්‍රත්‍ය තියෙනවා නම් හටගන්නවා. නැත්නම් හටගන්නට විදිහක් නැහැ. මේ සියලු සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා ඒක දුක්ඛ වේදනාවක් වුණත් සුඛ වේදනාවක් වුණත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බවම එහි ඇති නිස්සාරත්වයයි කියලා ආර්යයන් වහන්සේලා දකිනවා. ඒ විදිහටයි උන්වහන්සේලා දුක හඳුනාගන්නේ. එතකොට ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්ම වහා බිඳී යනවා. ඒ බිඳී යන නිසා ඒක සැපයක් හැටියට දැනුණත් දුකක් හැටියට දැනුණත් වහා බිඳී යනවා නම් ඒ එහි ඇති දුක්ඛ ලක්ෂණයයි.
එය තමන්ට සැපයක් හැටියට දැන්නත් දුකක් හැටියට දැන්නත් ඒ අවශේෂ නාම රූප ධර්මයන්ගෙන් පීඩණයට ලක් වෙනවා නම් තැවීමට ලක් වෙනවා නම් එය දුක්ඛ ධර්මයක් කියලා ආර්යයන් වහන්සේලා හඳුනාගත්තා. එතකොට සාමාන්‍ය ලෝකයාගේ ප්‍රඥාවෙන් හඳුනාගන්නේ සැප දුක කියලා වෙනස් ආකාරයකට ආර්යයන් වහන්සේලා සැප දුක හැටියට හඳුනාගන්නේ ඊට වඩා ගැඹුරු විදිහට. කුමක් නිසාද? උන්වහන්සේලාගේ ප්‍රඥාව සාමාන්‍යයාගේ ප්‍රඥාව අභිබවාගිය සූක්ෂම ප්‍රඥාවකින් ලෝකය දකින. ඉතා සියුම් විදිහට ලෝකය විග්‍රහ කොට දකිනවා හේතුඵල වශයෙන් ඇති වෙන தත්ත්වය. එතකොට අපට සාමාන්‍යයෙන් දැනෙනවා තිරිසන් ලෝකේ දුකයි, සතර අපහය දුකයි, මනුෂ්‍ය ලෝකෙත් එක කර්කස නිසා දුකයි, දිව්‍ය ලෝකේ අදිව්‍ය ලෝකේ නම් සැපයි, බ්‍රහ්ම ලෝකේ ඊටත් වඩා සැපයි. එහෙම තමයි අපේ ප්‍රඥාවට දැනෙන්නේ. ආර්යයන් වහන්සේලා දකිනවා දිව්‍ය ලෝකයේ දුකයි බ්‍රහ්ම ලෝකයේ දුකයි. කුමක් නිසාද? එහි පවතින සංස්කාර හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න නිසා, වහා බිඳී යන නිසා ඒ සියලු සංස්කාරයෝම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි කියලා හරියට දකිනකොට තමයි සියලු සංස්කාරයන්ගෙන් විනිර්මුක්ත වූ තැනකට තමන්ගේ මනස පමුණුවන්නට පුළුවන් වෙන්නේ. එහෙම නොවෙන හැම මොහොතකම එක කොටසක් අතෑරලා එක කොටසක බැඳෙනවා. සාමාන්‍ය ප්‍රතඥයාගේ මනස ස්වභාවය තමයි කර්කශ කොටස ඈත් කරලා සුවදායක කොටස බැඳෙනවා. අන්තිමට සුවයි කියලා අල්ලගෙන තියෙන්නේ මොනවද? සංස්කාර. යම් සංස්කාරයක් අල්ලා ගන්නවා නම්, උපාදාන කර ගන්නවා නම්, එතන සියලු සංස්කාරයන්ගෙන් විනිර්මුක්ත වූ නිර්වාණය කියන තැන ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කමක් නැහැ. එනිසා නිවුනා කියලා කියන්නේ කිසිම සංස්කාර ධර්මයක වටිනාකමක් දකින්නේ නැහැ. ඒ නිසා ඒ කිසිම සංස්කාර ධර්මයක් වෙනස් වුණයි කියලා උන්වහන්සේලාගේ මනසේ උස් පහත් වීමක් නැහැ. දිනක් සැරියොත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ආනන්ද හාමුදුරන්ට, ආනන්ද මම කල්පනා කරලා බැලුවා මේ ලෝකේ කුමක් අහිමි වුණොත් මගේ හිතට කම්පනයක් දැනේද කියලා. ආනන්ද මට හැඟෙනවා මේ ලෝකේ කවර දෙයක් අහිමි වුණත් මගේ සිත කම්පණයට පත් වෙන්නේ නැහැ කියලා මට දැනෙනවා කියලා සරියුත් හාමුදුරුව ආනන්ද හාමුදුරුව සමග ප්‍රකාශ කළා. එතකොටම ආනන්ද හාමුදුරුව ප්‍රශ්නයක් ඇහුවා. බුදුහාමුදුරුව පිරිනුවම් පෑවොත් ඔබ වහන්සේට අමාරුවක් දැනෙන්නේ නැද්ද? ඒ දැන් ආනන්ද හාමුදුරුව බොහොම බැඳිලා ඉන්න චරිතයනේ. ඒ නිසා උන්වහන්සේට එකපහටම උදාහරණයක් හැටියට ආවේ තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවත් ඔබ වහන්සේට දුකක් දැනෙන්නේ නැද්ද? එතකොට සරියුත් හාමුදුරුව ප්‍රකාශ කරනවා නැහැ, තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවත් මගේ මනසට කම්පනයක් ඇති වෙන්නේ නැහැ. ලෝකේ පහනක් නිවි ගියා, ලෝකේ අඳුරු වුණා, බොහෝ දෙනාට ලබන්නට දෙවිච්ච ආලෝකය අහිමි වුණා කියන බව මම දකිනවා. තව කලක් ඒ ආලෝකයේ ලෝකයේහි පැවතුනා නම් හොඳයි කියන අදහස මට තියෙනවා. නමුත් ඒක එහෙම නිවි ගියා කියලා මට ඒ තුලින්වත් කම්පනයක් ඇති වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ පැහැදිලි කළා. ඇයි මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ කියන සංස්කාර ධර්ම ටිකවත් උන්වහන්සේගේ මනසට දැඩිව උපාදාන කරගෙන නැහැ. ඒ කිසිම සංස්කාරයක විශේෂත්වයක් වටිනාකමක් උන්වහන්සේ දකින්නේ නැහැ. ඒ හැම සංස්කාර ධර්මයක්ම අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව හරියට ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. ඒ කොමකින්ද? ඒක තමයි අදිපඤ්ඤා. සාමාන්‍ය ප්‍රඥාව නෙමේ, ඒ සාමාන්‍ය ජනයාගේ ප්‍රඥාව ඉක්මවා ගිය චතුරාර්ය සත්‍ය දකින්නට, ත්‍රිලක්ෂණය දකින්නට සමත් වූ ප්‍රඥාවෙනුයි උන්වහන්සේලා කෙලස් ප්‍රහාණය කරන්නේ. මෙන්න මේ කියන අදිශීල, අදිචිත්ත, අදිප්‍රඥා කියන මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව කෙලස් නසන වැඩපිළිවෙල අනුගමනය කරලා එය පූර්ණත්වයට පත් කරගෙන ඉන්න නිසා උන්වහන්සේලාගේ ඉන්ද්‍රයන් සංවරයි, උන්වහන්සේලාගේ මනස සංසුන්, උන්වහන්සේලාගේ ඇවතුම් පැවතුම් බොහොම ප්‍රසාදනීයයි. උන්වහන්සේලා ගමන් කළත්, නිහඬ වුණත්, වාඩි වුණත්, නැගිටලා හිටියත්, ඒ කවර අවස්ථාවක වුණත් උන්වහන්සේලාගේ ඇවතුම් පැවතුම් ප්‍රසාදනීයයි. ඒ නිසා දකින ඕනම කෙනෙකුට දැක හුනස්නෙන් නැගිටින්නට හිතෙනවා, උන්වහන්සේලාට අසුණක් දෙන්නට හිතෙනවා, උන්වහන්සේලාට ගරු බුහුමන් දක්වන්නට හිතෙනවා. ඒ මහජනයාට එබඳු ගරු සත්කාර කරන්නට මහජනතාව පෙළඹෙන විදිහට, ඒ වගේම එසේ පෙළඹිලා ගරු සත්කාර කරන අයට ඒ අයගේ ඒ වතාවත් කිරීම මහත්ඵල, මහත් ආනිසංසදායක මහ කුසලයක් බවට පමුණුවන්නට සුදුසු ප්‍රතිපත්තියක මේ
භික්ෂුන් වහන්සේලා පවතින නිසා උන්වහන්සේලා සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචි කර්ම ලබන්නට සුදුසුයි, සාමීචි කර්මවලින් සංග්‍රහ කරන්නට සුදුසුයි. ඒ සාමීචි කර්මවලින් සංග්‍රහ ලබන උපස්ථාන ලබන ප්‍රතිපදාවකට උන්වහන්සේලා පැමිණ සිටිනවා. එනිසා සාමීචි පටිපන්නයි කියලා හඳුන්වනවා. ඉතින් මේ ආකාරයට තමයි ධර්මයේ මේ සාමීචි පටිපන්න ගුණය පැහැදිලි කරන්නේ. මේ අදිසීල අදිචිත්ත අදිපඤ්ඤා කියන නිර්වාණගාමිනී විමුක්ති මාර්ගයේ උන්වහන්සේලා නොසැලී ගමන් කරන නිසා, ඒ ගමන් කරලා ඒ තත්ත්වයට උන්වහන්සේලා පත් වෙලා තියෙන නිසා දෙවි මිනිසුන්ගේ සත්කාර පූජා ගරු බුහුමන් ලබන්නට සුදුසු ගුණය. ඉතින් අද දවසේ මේ අපි පැහැදිලි කරන්නට යෙදුනේ අදට નિયમિત මාතෘකාව මහා සංඝරත්නයේහි ගුණ දක්වන සිව්වෙනි ගුණ පාඨය සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචි පටිපන්න ගුණයෙන් යුක්තයි කියන බව. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන අපි හැම කෙනෙක්මත් නිවන් දකින්නට උත්සාහ කරන්නේ. දැන් මේ ඔය කතා කළේ භික්ෂුන් වහන්සේලාගේ ගුණනේ, ඒවා අපට නම් අදාළ නැහැනේ කියලා එහෙම හිතන්නේ නැතිව අපි කවුරුත් යන්නේ නිවන් දකින්න. අපි කවුරුත් යන්නේ කෙලස් නසන්න. කෙලස් නසන්නට යන ගමනේදී මේ ගුණාංග අපි ප්‍රගුණ කළ යුතුයි. එසේ ප්‍රගුණ නොකොට නිවන් දකින්නට සමත් කෙනෙක් ඇත්තේ නැහැ පින්නතුනි. ඒ නිසා ඒ සාමීචි පටිපන්න බවට පත්වෙන්නට තමන්ගේ දරුවන්ගෙන් ගරු බුහුමන් ලබන්නට, ඒ වගේම තමන්ගේ ඥාතීන්ගෙන් ගරු බුහුමන් ලබන්නට, සමාජයේ අන් අයගෙන් ගරු බුහුමන් ලබන්නට පුළුවන් වෙන්නේ මේ ගුණාංග මත. එතකොට මේ මට්ටමින් නැති වුණාට සමහර ගම්වල සමහර වයෝවෘද්ධ අය, මව්වරු පියවරු දෙගොල්ලම අතර අපි දකිනවා ඒගොල්ලන්ට මහා නම්බුනාම නැහැ, තනතුරු නැහැ, සල්ලි නැහැ. හැබැයි හැමෝම ගරු කරනවා, හැමෝම සත්කාර කරනවා. කුමක් නිසාද? ඒගොල්ලෝ මානසික වශයෙන් ඒගොල්ලෝ අන් අයට වඩා ඉදිරියෙන් ඉන්නවා. කායික වශයෙන්, හැසිරීම වශයෙන්, ඇවතුම් පැවතුම් වශයෙන්, කතා බහ වශයෙන් අන් අයට ප්‍රියමනාප, අන් අයට ගරු කරන්න හිතෙන තත්ත්වෙන් ඒ අයගේ ඇවතුම් පැවතුම් චර්යාවන් පවත්වන. ඒ නිසා ගිහියෙක් උනත් පැවිද්දෙක් උනත් අන් අයට ප්‍රසාදනීය ආකාරයට තමන්ගේ ඇවතුම් පැවතුම් පවත්වා ගන්නට පුළුවන් නම් එය ලෝකයටත් යහපතක්, තමන්ටත් යහපතක්. ඒක බලහත්කාරයෙන් හිර කරගෙන දේවල් අකුලාගෙන ඉන්න එකක් නෙවෙයි. මේ ගුණධම් වඩන්න වඩන්න මේ අදිසීල අදිචිත්ත අදිපඤ්ඤා කියන පිළිවෙතට අවතීර්ණ වෙන්න වෙන්න ස්වභාවයෙන්ම ඇතුළතින්ම සමනය වුණු ගතියක් ඇති වෙනවා. එය බොහෝ දෙනාට ප්‍රසාද ජනකයි, ගරු කරන්නට හිතෙන ගුණෙන් යුක්තයි. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඉබඳු ගුණ වඩන්නට මේ අසුදහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාට අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.